ජනාධිපතිවරණ සූදානම්ද ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. අපිට 100%, 200% විශ්වාසයි. එහෙමකින් කොහොමද ඔබතුමාලා දිනන්නේ? මේක තනිකර සජිත් ප්‍රේමදාස මැතිතුමා කෙනේ තියෙන විශ්වාසය. මේ සමගි ජන බලවේගයේ අභ්‍යන්තරයේ ඉඳගෙන යම් කිසි සටනක් ගෙනියන විවිධ මත තියෙනවා. හැබැයි ඒව කතා කරන්න ඕන පක්ෂයේ ඇතුලේ. ඒව පක්ෂයේ ඇතුලේ කතා නොකර එළිය කතා කරනවා. සමාජ මාධ්‍යෙම දැක්කමත් පේනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රකාශ එක්ක තරුණ ප්‍රජාව එකඟ නොවන තත්ත්වය. සමාජ මාධ්‍ය කිය රටේ තරුණයන් මතේම නෙවෙයි. 40ක් තියෙනවා සමගි ජන බලවේගය. දිසානායක මහත්මයාගේ පක්ෂයේ 3යි. උනත් දැන් අමතුමා අපිට පේනවා මේ ඒගොල්ලන්ට ලොකු සමාජ කැමැත්තක් ඇති වෙලා තියෙනවා. Facebook එකේ නම් එකට ඉන්නවා. අමෘ කුමාර දිසානායකත් එක්ක කිසිම තරගයක් නැහැ කියලාද කියන්නේ? අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. අපි අනිවාර්යයෙන්ම අපි එකට එනවා. JP එක දෙකට එයි. ගරු ජනාධිපතිතුමා කීප වතාවක් රට ගියා. මම හිතන්නේ 18 වතාවක්. 18 වතාවක්. කිසිම රටකින් රට කොට ගන්න ආධාරයක් ලැබුණේ නැහැ. විදේශ ආයෝජන දශම වලින් වැඩි කළා හරියන්නේ නැහැ. ඒක විදේශ ආයෝජන පින්මක් ඕන. ඊනම් මේ විධායක ජනාධිපතිකම අහෝසි කරන සාකච්ඡාව. දිනන්න බැරි නිසා ඒගොල්ලෝ කියන අහෝසි කරන්න කියලා. ඕට් වල දිනන්න බෑ. ඒතොර UMP එක දිනන්න බෑ. ඉතින් දිනන්න බැරි නිසා කියන අහෝසි කරන්න කියලා. UMP එතකොට ශ්‍රී ලංකා පොදු ජනපද මුනු පොහොට්ටුව මේ ඇතුළ ඔක්කොම පක්ෂ එකට එකතු වෙලා එනවා කියලා. එහෙම ආවොත් අභියෝගයක් නෙමෙයිද? ඔබ සුද්දසේනනේ කියන රට කාපු අයනේ. දැන් ওই සඳහන් ගහන්නේ රට කාපු අයනේ. එතකොට ඒ වගේ සාකච්ඡාවකට ගිහිල්ලා ඒ සාකච්ඡාව සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා විදේශ නයිමියොත් එක්ක මේකට ආධාර දෙන්න බෑ. මුතුමල කියන්නේ පැහැදිලිවම ජාත්‍යන්තර සහයෝගය උපලාට දැන් මේවනේ සජිත් ප්‍රේමදාස මැතිතු වඩා අනිවාර්යෙන්ම ඒ අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගය තියෙනවා. UMP එකයි මුතුමලයි නැවත එකතු වෙන්න ඕන වගේ අභ්‍යන්තර සාකච්ඡාවක් තියෙනවා. එහෙම කිසිම සාකච්ඡාවක් නැහැ යුවේ. ඔව් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක දරු ලක්ෂණ කිරියලමැතිතුමා අපි ලංකා නිවුස් වෙබ් බලකයට ඔබතුමා සාදරයෙන් පිළිගන්නවා. හොඳයි අපි එහෙනම් අපි වැඩි ආරම්භ කරමු. දැන් රටේ ජනාධිපතිවරයා නිවේදනය කරන තියෙනවා පැහැදිලිව සහ නිහිත ලෙසම මේ අවුරුද්දේ ජනාධිපතිවරණයක් තියෙනවා කියලා. ඉතින් සමගි ජන බලවේගයේ හැටියට ඔබතුමාලා මේ ජනාධිපතිවරණයට සූදානම්ද? ඔබතුමාලාට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා? අපි කාලයක් තිස්සේ ඒකට සූදානම් වුණා. අපි මං හිතන්නේ හැම ගමකම සාග සංවිධාන හදලා අපි සංවාජකයන් බඳවාගෙන විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. ඉතින් අපිට විශ්වාසයි, අපිට 100%, 100%, 200% විශ්වාසයි අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. ඔව්. නමුත් අපිට විවිධ ආරංචි එනවා. සමගි ජන බලවේගයේ විශාල පිරිසක් ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා එතුමා සමග එකතු වෙන්න යනවා කියන. ඉතින් එහෙම තියෙදි කොහොමද ඔබතුමාලා දිනන්නේ? නැයිද මේකනේ මේ අපේ ව්‍යාපාරය අරය හිටියා මෙයා හිටියා කියලා ඉස්සරහට යන ව්‍යාපාරයක් නෙවෙයි. ඒක තනිකර සජිත් ප්‍රේමදාස මැතිතුමා කෙනේ තියෙන විශ්වාසය. ඔව්. දැන් උදාහරණයක් වශයෙන් එදා අපි එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වෙලා මාසයක් දෙකක් ඇතුළත අපිට පුළුවන් වුණා ආසන 50 ගණන් ගන්න. ඔව්. එක්සත් ජාතික පක්ෂයට එක ආසනයක්වත් ලැබුණේ නැහැ. මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා කෙරේ තියෙන විශ්වාසය, විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාව තියෙන විශ්වාසය මත තමයි මේ පක්ෂය ඉදිරියට යන්නේ. වෙන වෙන පුද්ගලය නිසා නෙවෙයි. ඔව්. තුමා කෙරේ තියෙන විශ්වාසය. ඔව්. නේ. දැන් බණ්ඩාරනායක අගමැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදලා අවුරුදු 8ක් 9ක් ගියා බලයේ රටේ ප්‍රධාන විපක්ෂ බවට පත් වෙන්නේ. නමුත් සජිත් ප්‍රේමදාස මැතිතුමාට පුළුවන් වුණා මාස දෙකක් ඇතුළත ප්‍රධාන විපක්ෂ බවට පත් වෙන්නේ. එතුමා ගැන විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාව සීමිත විශ්වාසයක් තියෙනවා ග්‍රාමීය ජනතාව බලාගරේ කියලා. ඔව්. නමුත් අපිට පේනවා දොස්තර රාජිත සේනාරත්න සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේ සමගි ජන බලවේගයේ අභ්‍යන්තරයේ ඉඳගෙන යම් කිසි සටනක් ගෙනියනවා. ඒක ගැන මොකක්ද ඔබ අදහස්? නැති සටන කියන්නේ ඉතින් පරස්පර විරෝධී මත ප්‍රකාශ කරනවා. ඔව්. ඉතින් අපි හැමදාම කිව්වේ පක්ෂයක ඉන්න හැම එක්කෙනාම එක විදියට හිතන්න බෑනේ. ඔව්. එහෙම පක්ෂයක් තියෙනවා නම් ඒ පක්ෂේ ඇත්ත වශයෙන්ම මේ පක්ෂ වරිණාගමකුත් නැහැ. ඒක රසවත් වෙන්නේ නැද්ද? පක්ෂේ ඉන්නේ විවිධ මත තියෙන ඕන. එක මතේ ඉන්න ඕන නම් ඒක හරි ඉංග්‍රීසියෙන් කියන්නේ බෝරින්. බෝරින්. විවිධ මත තියෙන ඕන. හැබැයි ඒව කතා කරන්න ඕන පක්ෂයේ ඇතුලේ. ඇතුලේ. ඔව්. එළියේ නෙවෙයි. පැහැදිලි. පක්ෂයේ ඇතුලේ ඕන එකක් කතා කරන්න පුළුවන්. නමුත් මේ අය කරන්නේ ඒව පක්ෂයේ ඇතුලේ කතා නොකර එළියේ කතා කරනවා. එළියේ කතා කරුවාම ඉතින් ඒ අය කෙරේ අප්‍රසාදයක් ඇති වෙනවා. ඔව්. අපිට සැකයක් ඇති වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මේ විරෝධතා ව්‍යාපාරයේ තිබ්බා.
ඒක ඉවරලා ඔය එක්කෙනෙක් කිව්වා හදායි ආවේ මං කියනෝ නම් ඊට වඩා හොඳට කරනවා කියලා. ඔව්. ඒක කතා කරන් තිබ්බේ ඇතුලේ. ඇතුලේ. ඔව්. ඒ ප්‍රකාශ කරේ සරත් ෆොන්සේකා. මෙතුමාගේ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ මාධ්‍ය. අපි කියන්නේ ඕන දෙයක් ඇතුලේ කතා කරන්න. විශේෂයෙන්ම ඔබතුමා සඳහන් කරා මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක ග්‍රාමීය ජනතාව ලොකු විශ්වාසයක ඉන්නවා කියලා. පැහැදිලිව. එතකොට යම්කිසි මතයක් තියෙනවා අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක ගොඩක් වැඩ නාගරික ජනතාව සහ තරුණ ජනතාව ගොඩක් අඩුයි කියලා. දැන් අපිට සමාජ මාධ්‍යෙම දැක්කමත් පේනවා සමහර වෙලාවට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රකාශයක තරුණ ප්‍රජාව එකඟ නොවන තත්ත්වය. ඒතර ඒ වෙනුවෙන් ඔබතුමාලාට මොකරි වැඩ පිළිවෙලක් තියෙනවද? නෑ ඉතින් සමාජ මාධ්‍ය කියන්නේ ඇත්ත වශයෙන්ම රටේ තරුණයන්ගේ මතය පම නෙවෙයි. තරුණයන් දැන් අපි කරලා තියෙන සමීක්ෂණය අනුව මම නම කියන්න කැමති නෑ ළඟදී එක්තරා මේ ව්‍යාපාරිකයෝ ඔය සමීක්ෂණයක් කෙරුවා. ඔවුන්ට තියෙනවා මේ ලංකා පුරාම ව්‍යාපාර ආයතන ඒ ආයතනවල 20,000ක් විතර වැඩ කරනවා. මොකද ඔවුන්ට අවශ්‍ය වුණා රටේ ඇත්තම තප්පේ දැනගන්න. එක්ක ඔවුන්ට තරම් කායන නැත්තම් සපෝට් කරන්න. දැන් එතුමා කරපු සමීක්ෂණය අනුව 100% තාම තීරණය කරන්නේ නැහැ. 130 තීරණය කරන්නේ නැහැ. නමුත් 100 ඉතිරි 170 140ක් තියෙනවා සමගි ජන බලය විදිහට. ඔව්. ඔව්. ඒතකොට ඉතුරු ටික තමයි පිළිද පක්ෂයට බෙදෙන්නේ. එතකොට ඔබතුමා හිතන්නේ ඉතුරු 10% ඉක්මනට ඔබතුමාට ලබා ගන්න පුළුවන් වෙයිද? පැහැදිලිය මොකද මෙහෙමනේ. දැන් ගියේ ජනාධිපතිවරණය අපිට 142ක් හම්බුණා. 42යි. දැන් මට දෙන විදිහට ඒ ඡන්දවලි එකක්වත් අඩු වෙලා. දැන් දැන් අපේ පළාතවල ඒ ඡන්දයක්වත් අඩු වෙලා නැහැ. එක වුණා මිස අඩු වෙලා නැහැ. ඒතකොට අපිට 108යි ඒකට එකතු කරන්න ඕන. දැන් අපේ මිත්‍ර අපේ අනුර දිසානායක මහත්මයාගේ පක්ෂේ 103යි 103. ඉතින් එයාට 103 ඉඳලා 50ට යන්න ඕන. ඔව්. ඒක අසීරු කාර්යයක්. ඒ වුණත් දැන් එමුතුම අපිට පේනවා මේ ඒගොල්ලන්ට ලොකු සමාජ කැමැත්තක් ඇති වෙලා තියෙනවා. රැල්ලක් වගේ දැක්ක කොයිටි Facebook එකේ නම් එක තියෙනවා. නෑ දැන් Facebook එකේ නම් එක තියෙනවා. ඒක මම පිළිගන්නවා. දැන් ඇත්තටම UP එකට සමාජ පදනමක් රැල්ලක් තියෙන නිසා නේද ඉන්දියාවේ ඒගොල්ලන්ගේ කණ්ඩායමක් එහෙට ආරාධනා කරන සාකච්ඡා කරගෙන ඉන්දියාවත් හිතනව නේද මේගොල්ලෝ බලය ගන්න කියලා. නෑ දැන් ඇත්ත වශයෙන්ම ජීවිපිරිය රැල්ලක් තියෙනවා කියලා පේන්නේ පෝර්ටුවේ අය ඊසරේ වැඩේ වරද්දගත්තට ගොඩට දීලා. ඔව්. දැන් අපිට දෙන්න ලැජ්ජයි. ඔව්. හරි. තමයි ඇත්තම だっතේ. ඉතින් ගංගුලේ ඉන්න අය ඊයෝ අපි පෝර්ටුවේ කට්ටේ ඊට අපි ජීවිපිරිය දෙනවා. අපිට දෙන්න ලැජ්ජයි. හරි එහෙම කියනවා. අනිතක ඔය 225ටම බණින්නේ කවුද? ඔය 225ටම බණින්නේ පොහොට්ටුවට වැඩ කරපු අය. මෙතුණු වාසෙලා ගත්තත් ප්‍රධාන නායකයෝ ගත්තත් ඒගොල්ලෝ ඔක්කොම පොහොට්ටුවට වැඩ කරපු අය. ඒගොල්ලෝ තමයි 225ටම බණින්නේ. ඔව්. පිළි ඡන්ද දුන්නා අපිට බණින්නේ නැහැ. අපිට තාම ගංගලට යන්න පුළුවන් අපිට එන්න කියනවා අපිට. මොකද පිළි ඡන්ද දුන්නා අපිට ආදරේ. හරි. 225ටම බණින්නේ ඔය පොට්ටුට දැන් දුන්නේ. පොතට බලන්නේ ඒගොල්ලෝගේ පැටිගිරිය. ඔය ප්‍රධාන පොත්ගලිය මිචුන් වාසල්ලා ඉන්නෝ. ඔව්. ගෙදරේ පොට්ටුට දී ඇත්ත වශයෙන්ම අපි නම් නිරන්තරයෙන්ම කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් අප කිව්ව පළාත් පාලන ඡන්ද තියෙනවා. අපි තමයි උසාවි ගියේ. ඔව්. අපි තමයි උසාවි ගිහලා නියෝගයක් ගත්තේ ඡන්ද තියන්න. නමුත් ආණ්ඩුව සල්ලි දුන්නේ නැහැ. මෙතන කවුරුත් උසාවි ගියේ නැහැ. ඔව්. මොකද ඇත්ත වශයෙන්ම අද ගංගල ප්‍රාදේශ සමානතෝ විශාල කඩාවැටීමක් තියෙනවා. විශාල කඩාවැටීමක්. ප්‍රාදේශීය ඒ පළාත්පාලන ආයතන අත විනාශයි. අන්ත දූෂණයෙන් පිරීලා මිනිස්සුන්ට වැඩක් කරන්නේත් නැහැ. දැන් ඔබතුමාට මගේ හරන ප්‍රශ්නේ අනිත් කොටස මේ ඉන්දියාව විශාල පිළිගැනීමක් කරා යම් කාබිනට් පෙරමුණට ඒකට දෙන්නේ කියලා සාකච්ඡා. ඒ සාමාන්‍යයෙන් ඉන්දියාවකින් නැගියන දේශපාලන නායකයන්ට සාමාන්‍යයෙන් ආරාධනා කරන එක සිරිතම්. ඒගොල්ලෝ බලනවා විශේෂයෙන් මාසල් වැඩි රටවල් ගියා වල්ලා කවුද නැගියන නායකයෝ කියලා. ඉතින් අනුර විතර මට්ටමක නැගියන නායකයෙක්. මොකද පෝට්ටුව දී වෙලා යනකොට කොටසක්
ජීවිතේ යන කොටසක් අපිට එනවා. ඉතින් මේ මට්ටමේදී අලුර ඉන්නවා. නමුත් ඒක ඕඩ කෙනෙකුට ඇත්ත වශයෙන්ම එහෙම ආරාධනා ලැබෙනවා. දැන් ඔය TN එකේ නායකයාගේ දැන් යන සූදානම වෙනවා. මෛත්‍රීපාල යන සූදානම වෙනවා. ඉතින් දැන් අදුමා මොකද හිතන්නේ කාලයක් ඉන්දියානු ව්‍යාප්තවාදයට රහිව සටන් කරපු මේ ජනතා විමුක්ති පෙරමුණ අමර කුමාර දිසානායකලා අද ඉන්දියාවට ගිහිල්ලා සාකච්ඡා කරගෙන ඉන්න මොකක්ද මේ? නැති ඒගොල්ලන්ට ඒගොල්ලන්ට කාලානුරූපව වෙනස් වෙන සිද්ධ වෙලා තියෙනවා. මොකද ඔය ඒගොල්ලන්ගේ දර්ශනය අද තියෙන්නේ උතුරු කොරියාවේ කිම්බාවේ විතරයි. වෙන කිසිම රටකේ දර්ශනය නෑ. ඒ කියන්නේ ඔබතුමාලට අමර කුමාර දිසානායකත් එක්ක කිසිම තරගයක් නැහැ කියලාද කියන්නේ? අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. අපි අනිවාර්යයෙන්ම අපි එකට එනවා. ඉතින් මම හිතන්නේ JP එක දෙකට එයි. අවශ්‍යම දැන් මම තරුණෙක් විදියට මේ ප්‍රශ්නේ අහන්නේ දැන් තරුණ ප්‍රජාවගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටලා තියෙන තත්ත්වයක් තමයි වර්තමානයේ තියෙන්නේ. විශාල වශයෙන් විදේශගත වෙනවා. ඒ කියන්නේ හැකියාව පූර්ණ ශ්‍රමය සහ ඇත්තටම කිසිදු හැකියාවක් නැතුව හරි මොකක් හරි රටකට යන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඔබතුමාලගේ රජයක් යටතේ තරුණ ප්‍රජාවගේ බලාපොරොත්තු නැවත ඇති කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වේවිද? ඒ සඳහා මොකද වැඩපිළිවෙළක් තියෙනවා? මම දැක්ක තමන් දන්නේ අපේ ආර්ථික වැඩපිළිවෙළ බ්ලූ ප්‍රින්ට් කියලා. ඔව්. අපි හැදුවා. ඒකේ අපි වැඩපිළිවෙළ පැහැදිලි ඉස්තර කළ දින දින අනිත් එක ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන. මේ ආණ්ඩුව බලන්න දැන් ගරු ජනාධිපතිතුමා කීප වතාවකට ගියා. මම හිතන්නේ 18 වතාවක් 18 වතාවක්. ඔව්. කිසිම රටකින් රට කොට ගන්න ආධාරයක් ලැබුණේ නැහැ නේ. ඔව්. ඔව් පැහැදිලි. දැන් මේ ඔව්. ඔව්. දැන් මේ මාස 18 නේද? 18. ඔව්. ඔව්. 18 වතාවක් ගියා අවුරුදු දෙකකට. රට කොට ගන්න ආධාරයක් ලැබුණාද? IMF එකේ හැම වුණා මිලියන් 200ක් ඩොලර්ස්. ඒකෙන් භාගයක් දුන්නා ඉන්දියාවට ණය බේරන්න. ඉතුරු භාගය තමයි. එතකොට ඉන්දියාවේ මිලියන 4.5ක් හම්බුණා බාන්න මිලදී ගන්න. රට කොට දාන්න මේ උදව්වක් ලැබුණේ නැහැ. මොකද අද අපේ රට ගොඩ ගන්න ඕගොල්ලෝ තේරුම් ගන්න ඕන ඔය විදේශ ආයතන දශම වැඩි කරලා හරියන්නේ නැහැ. ඒක විදේශ ආයෝජන පින්මක් ඕන. ලීප්. There should be leaping foreign investments. ඒ පින්ම આવොත් විතරයි අපේ රට ගොඩ ගන්න පුළුවන්. ඔව් දැන් රනිල් වික්‍රමසිංහ වගේ පුතාස්ත දේශපාලකෙක් වගේ විදේශ සම්බන්ධතා තියෙන දේශපාලන නායකයෙක්ටත් මේ විදිහට විදේශ ආධාර ගෙනා ගන්න බැරි නේ. සහිත වෙනදාස කොහොමද ඒක? නෑ වෙනස මේකනේ. දැන් රනිල් වික්‍රමසිංහ අපිත් එක්ක ඉන්නකොට ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. හරි? එයා ලෝක ප්‍රජාතන්ත්‍රවාදී සංගමේ සභාපති. අපි අපිට ඇවිල්ලා උගන්වනවා. ආයි වෙන්නේ මේ මේ දැන් එහා පැත්තට කියන්නේ මොකද වෙන්නේ? අපේ සාමකාමී විරෝධතා ව්‍යාපාරයට බාර දුන්නා. නෝ. සාමකාමී විරෝධතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උත් පිළියරක් දිනවා. උඩ පාර දෙන්න බෑ කියලා. ඉතින් එහෙම පහර දීලා සුවාණිකට පස්සේ පාර්ලිමේන්තුවට ගිහලා අපි සහයෝගය ඉල්ලනවා. අපිට දෙන්න පුළුවන් එහෙම. දැන් ලංකාවට වෙලා තියෙන්නේ ලංකාවේ නීතිය රූල් ඔෆ් ලෝ එක ගැන විශාල ප්‍රශ්නයක් තියෙනවා. බලන්න හියුමන් රයිට්ස් කොමිෂන් එකේ මේ අලුත වාර්තා අපි ඒගොල්ලෝ කියන්නේ ශ්‍රී ලංකාව ආපස්සට ගිහිල්ලා ගිය අවුරුද්ද දෙකේ මානව හිමිකම් ඒ වගේම නීතිය උත්තරීතර බව ආරක්ෂා කරගන්න අපි ආපස්සට ගිහිල්ලා මේසෙන් ඔන්ලයින් පනත. ඔව් දැන් ඔන්ලයින් පනත ඇත්ත වශයෙන්ම ඔන්ලයින් පනත හැදුවේ ලංකාවේ නෙවෙයි. ඒක සිංගප්පූරුවේ හැදුවේ. මේගොල්ලෝ හැදුවේ සිංගප්පූර් පනතම ලංකාවට ගේන්න. මේගොල්ලෝ සිංගප්පූර් ගියාද ඒක හදන්න? ඔව්. දැන් සිංගප්පූරුවේ ඉතින් මම අර ඇමතුමාගෙන් ඇහුවා ලෝක දර්ශකනුව අපි සිංගප්පූරුවට වඩා ඉදිරියෙන් ඉන්නේ මාධ්‍ය නිදහස. සිංගප්පූරුවේ තියෙන සියලු පුවත්පත් සහ ටෙලිවිෂන් ස්ටේෂන් අයිති ආණ්ඩුවට
ඔහු දෙරින් මේව කතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේ සිංගප්පූරුව දිව්‍ය ලෝකෙක ආර්ථික වශයෙන් ඉතාමත් ඉහළයි. අනේ කියන්නේ දූෂණේ ඉතාමත් අඩුයි. නමුත් ඒගොල්ලෝ ඉන්නේ රටවල් 175කින් 160. උසාවියේ ගාවට ගිහිල්ලා බෝඩ් එකක් උස්සගෙන හිටියොත් එහෙම. අල්ලලා බානවා, දඩ ගහනවා. උසාවියට ඉල්ලුම්පත්තර දාන ලෝයස්ලා ඉන්නේ. ලෝස්ලා දඩ ගහනවා. හරි. ඉතින් නමුත් ආර්ථිකයේ ඉතාමත් හොඳට තියෙන නිසා මිනිස්සු එහෙ රටවල මිනිස්සු කටවහගෙන ඉන්නවා. නමුත් බාද්ද හොඳ වෙලාට දැන් මුල්පන්ත කේව්වා නම් ඒක සිංගප්පූරු මඩල් එකට හැදුවේ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම දැන් අපිට සිංගප්පූරු මඩල් අපිට අපේ රටට අල්ලන්නේ නැහැනේ. හොඳලට විනිශ්චයකාරවරු ඒක අර බ්‍රිතාන්‍ය ඇමරිකාවේ මඩල්ලේට හැකිතරම් දුරට යන්න හැදුවා. නමුත් ඒ මං හිතන්නේ තව 17 දකෝද සංශෝධන ගේනවා. සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරපු සංශෝධන ඇතුළත් කරේ නැතුනේ මේක සංශෝධන පහ. ඔව් ඇතුළත් කළා නෑ. ඔව් ඒක කතානායක අදිසියේ ඒක සම්මත කෙරුවා. ඉතින් අපේ රටේ විවස්ථාව හැටියට කතානායක සම්මත කෙරුවාන් පස්සේ ඒක අධිකරණයේ විනිශ්චයට වාදනය කරන්න බෑ. නමුත් සුවන්දිරන් මහත්තයා කියනවා මේක හරියට සම්මත වෙලා නෑ කියලා. හරියට සම්මත වුණොත් පමණයි කතානායකතුමාට අසං කරන්න පුළුවන්. ඔබ කියන්නේ මේ වගේ නීති ආධිපත්‍ය බිඳ වැටෙන තත්ත්වයක් උඩ ජාත්‍යන්තරයෙන් සහයෝගය ගන්න බෑ කියන කාරණා. පැහැදිලිව මොකද දැන් අපේ හියුමන් රයිට්ස් ශ්‍රී ලංකා එකේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙක්. එතුමා කියලා තිබ්බ වගන්ති මහත් සතුටක් කළා නෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශකවරු. මොකද ඒක හරි වැදගත්. මොකද බෝ වගන්ති තුරෙන් දෙකෙන් සම්මත වෙන්න ඕන. ඒතොර ඒ වගන්ති ඇතුළත් වෙන්නේ නැතුව සරල මෞතරේ සම්මත උනන නම් ඒව වළංගු නෑ. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ ප්‍රධාන විපක්ෂ විදියට අපිට පේන්නේ නැහැනේ මේ නීති ආධිපත්‍යය ඉල්ලලා හරි මිනිස්සු විඳින මේ දුක් වේදනා වෙනුවෙන් හරි බිමට බහලා කරන සපනක් පේන්න නැහැ ප්‍රධාන විපක්ෂ විදියට තුමනගේ. නෑ අය අපේ විරුද්ධතාවය අපි කෙරුවනි ගිය සති. ඒ වගේ මේ ශක්ති ප්‍රමාණයෙන් අපි කරලා තියෙනවා. දැන් ඒ වගේ රට පුරා හැම ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් ඒ වගේම තමයි අපි දන්නවා දැන් මේ වෙනකොට අපි ණය ගෙවන එක නවත්තලා තියෙනවා. අපිට ඇමරිකානු ඩොලර් පිරියන 90ක් තියෙනවා ගෙවන්නේ. දැන් මේක ගෙවන්න වෙනෝනේ කොයි විදිහට? මේක ගෙවන්න වුණාම මොන වගේ තත්ත්වයක් රටට ජනතාවට මුණ දෙන්න? නෑ මේ බයි දැන් අපි මේ අවුරුද්දට ගෙවන්න ඕන කලින් ගත නෑ මේ මන් දන්නේ මේ රළ වික්‍රමසේ ගාවයි පස්සේ අලුතෙන් ආරන් තියවද කියලා මේ මාරන් තැති අලුතෙන් ආරන් තියනවා කියලා එලිදව කරලා නෑ. නමුත් අර පරණ නාය එතුමා එනකොට තිබ්බ ගාන තමයි අවුරුද්දකට $6 billion $6 billion ගෙවන්න අවුරුද්දකට මේ අවුරුද්දකට $12 million ගෙවන්න ඕන. හරි දැන් එතුමා බාරගත්ත දවස් ඉඳලා සතයක් ගන්න නෑ කියවල. ඔව්. නෑ ඉතින් නෑ කියව ගෙවපු නැති තරම් ෂෝ එකක් දාගෙන ඉන්නවා. ඒක මිරිගුවක්. ඒක මිරිගුවක්. දැන් IMF එක අපිට කොහොම හරි අවුරුද්දායක් අල් ගන්න පුළුවන් නම් ණයට ගෙවන්න. ඒතර අවුරුද්දට දෙවට ඉන්ස්ටෝල්මන්ට් එක අඩු වෙනවා. ඇත්ත වශයෙන්ම මම IMF කට්ටිය පාර්ලිමේන්තු එකට ආවම ෂේහාන් සේමසේගේ ඉදිරියේ ඒ IMF එකට කිව්වා අපිට අවුරුද්දායක් දෙන්න නෑ කියවන්න කියලා. නෝ. බෝ රට ගැන හිතලා. එයා ගත් කට්ටක් බෑ කිව්වා. එයා කිව්වා මේක හොට් ටක් කරන්න ඕන උණු උණුවෙන් කරන්න ඕන කියලා. නෑ දෙන්න බෑ. හැබැයි මං හිතන්නේ අපි මේ දැන් ඔය අර පුද්ගලික නායකරුවන් ඉන්නෝනේ අපි. ඔව්. අපි ඒගොල්ලෝ එකගතාවයකට ආවොත් පුද්ගලික නායකරුවන්. ඔව්. එකගතාවයකට ආවොත් අපිට මං හිතන්නේ දීර්ඝ කාලයක් හම්බුවේ. ඔව්. නෑ ගෙවන්න. ඉතින් ඒක රටට හොඳයි. එතකොට අවුරුද්දකට ඒ ඉන්ස්ටෝල්මන්ට් එක මිලියන 2ක් විතර එනවා. ඒක ඉතින් හෝරල ගෙවන්න පුළුවන්. දැන් ඇත්තටම ජනාධිපතිවරණයක් තියෙයිද?
නෑ මේ නිවේදනයේ ඉන්දියා බලව කියන්නේ ජනාධිපතිවරණේ වෙලාවට තියනවා කියලා. ඔව්. හැබැයි අගමැතිතුමාට බලය තියෙනවා පාර්ලිමේන්තු මැතිවරණය කලින් යනවන්න. ජනාධිපතිතුමා. ඔව්. ඔව්. එතුමා කියන්නේ ජනාධිපතිවරණේ නියම කාලේ තියනවා කියලා නේද? එතකොට එතුමාට පාර්ලිමේන්තු මැතිවරණය කලින් යනවන්න පුළුවන්. එතකොට දැන් අපිට කියන සමාජයේ නැවත සාකච්ඡා උදේල දිනා මේ විධායක ජනාධිපතිකම අහෝසි කරන සාකච්ඡාව හදිසියෙම මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනවා විධායක අවශ්‍ය කරනවට මම පක්ෂෝ මේ සහයෝගය දෙනවා කියලා මේවා බොහොම කරගන්නේ ඇත්ත වශයෙන්ම දැන් මේ අයට දිනන්න බෑනේ දිනන්න බෑ නිසා ඒගොල්ලෝ කියන අවශ්‍ය කරන්න කියලා මේ ඇත්ත මයි පොට් වල දිනන්න බෑ ඒතොර UNP එක දිනන්න බෑ දිනන්න බැරි නිසා කියන අහෝසි කරන්න කියලා. හරි. ඔබ තමයි ඇත්ත. ඒ කියන්නේ ඔබතුමාලා කැමති මේක අහෝසි කරනවට. නෑ අපි අහෝසි කරන්න ඕන කියලා පිළිගන්නවා. නමුත් මේ මැතිවරණයට මාස තුනක් තියෙන්නේ අහෝසි කරන එක රීලුවක් නේ. ඔව්. ඇත්ත වශයෙන්ම ඔය විවස්ථා සංශෝධන ආරම්භ වගේ එන්න ඕන ආණ්ඩුවක් ඇවිල්ලා පළවෙනි අවුරුදු දෙකේ. නැත්තම් තුනේ. ඔව්. මොකද ආණ්ඩුවක් ආවම තුන්වෙනි අවුරුදු වෙනකන් සන්තෝෂෙන් යනවා. තුන්වෙනි අවුරුද්ද යුරෝපයේ පස්සේ බහිණ කලාව. හරි. ඉතින් කරන එකක් කරන්න ඕන පළවෙනි අවුරුදු. තුනේ දැන් රනිල් වික්‍රමසිංහ අගමැති වුණායින් පස්සේ විවස්ථා සංශෝධනය කරන්න මෙහෙම කමිටියක් පත් කරනවා. මම රැස්වීම 75ක් පාර්ලිමේන්තුවේ. මම ඒ 75ටම ගියා. 70 වශයෙන්ම පොත සාකච්ඡාවක් පුරා. ඒක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවේ විවාද වුණා. 70 වශයෙන්ම ඒකට කරන්න තිබුණා ඒකේ වෙලාවේ. මොකද තියෙන එක සහයෝගය දුන්නා ඔක්කොම සහයෝගය දුන්නා. නමුත් එතුමා කෙරුවේ නැහැ. ඒක එතුමා කෙරුවේ ඔබතුමා දන්නවනේ. ඒක ඇදගෙන ගියා. එතකොට දැන් සාකච්ඡාව තියෙන්නේ UMP එක එතකොට ශ්‍රී ලංකා පොදු ජනපරමුණු පොහොට්ටුව මේ ඇතුළ ඔක්කොම පක්ෂ එකට එකතු වෙලා එනවා කියලා. එහෙම ආවොත් අභියෝගයක් නෙමෙයිද ඔබතුමා? ඔක්කොම සුන්දසේනනේ කියන රට කාපු අයනේ. දැන් ওই සඳහන් ගහන්නේ රට කාපු අයනේ. ඔය සන්ධාන වල අලුත් කෙනෙක් ඉන්නවා විපක්ෂයෙන්. පොදල බලන්න ලංස ගන්නවා අනුරයාපත් එක සන්ධානයක්. ඉතින් ඔයගේ සන්ධාන තියෙන්නේ රට කාපු අයනේ. ඒකේ අසුද්ධ සන්ධාන. ඔව්. දැන් උදාහරණයක් වශයෙන් 2019 මේ ආණ්ඩුව බලයට පත් වුණාම 2020 පාර්ලිමේන්තු මැතිවරණය පස්සේ මුදල් කමිටුවේ සභාපතිකම දෙන්න ඕන විපක්ෂයට. ඔව්. ඒක මේ ස්ථාවර නියෝගල තියෙනවා. නමුත් අපිට දෙන්නේ නැතුව ඒක දුන්නා ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකුට. එයා අවුරුදු දෙකක් මේ රටේ ආර්ථික තත්ත්වය හැංගුවා. ඔව්. කිව්වේ දැන් පාර්ලිමේන්තු එකටවත්. ඔව්. මේ තියෙන තත්ත්වේ. මහා බැංකුවේ ප්‍රධානියවත් කිව්වේ නැහැ. ඔව්. මහා බැංකුවේ කිසිම නිලධාරියෙක් කිව්වේ නැහැ. අපේ රට බංකොලොත් වීමේ අභියසින් ඉන්නේ කියලා. ඒගොල්ලෝ රට වහගෙන ගිලගෙන හිටියේ. මොකද ඒගොල්ලොත් පොටස්කාරයෝ නෙමෙයි බංකොලොත් නෙමෙයි ව්‍යාපාරේ. ඒක හම්බෙන්නේ හෙලිදරව්නේ. හෙලිදරව්නේ ඔය නන්දලාල් පොඩයන්ට වා පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ නමතන්. ඔව්. මං එතුමාගෙන් ප්‍රශ්න කරගෙන යනකොට අන්තිමට එතුමාට කියවුණා ස්පිරිට් ද රිසර්ස් සංජිත තියෙන්නේ ඇමරිකානු 20,000 US dollars විතරයි කියන්නේ. එදා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනගත්තේ අපේ රට බංකොලොත් කියන. කි? ඒගොල්ලෝ හෙලිදරව් කරුවේ නැහැ. දැන් ඔබතුමාලාගේ මැදිහත් වීමෙන් ගත්ත නීති ක්‍රියාමාර්ග නිසා රට බංකොලොත් කිරීම සම්බන්ධව වගකීතු කණ්ඩායමක් අඳුරගත් හන්දරේ. මොකද්ද මේ ඇයිට සජපරාජයක් යටතේ ගන්න පියවර? නෑ අනිවාර්යෙන්ම මේ අඳුරන් පියවරක් ගන්නෙ නෑ. නමුත් අපි දැනටමත් අපි නීති සකස් කරගෙන යනවා. නීති හදලා හරි. අවශ්‍ය නීති හදලා හරි අපි අවශ්‍ය පියවර ගන්නවා. දැන් එතකොට මේ වෙනකොට ජනතාව මත පැටවිලා තියෙන බදු බර අඩු කරන්න ඔබතුමාලා මොනව හරි කරනවද නැත්නම්? ඒකනේ මම කිව්වේ දැන් මේ ආණ්ඩුව හරි ඉස්සරහට එන ආණ්ඩුව හරි මේ ණය ගෙවන්න අවුරුදු 10ක් වගේ කාලයක් ගත්තොත් එතකොට මාසෙකට අවුරුද්දට ගෙවන අර ඉන්ස්ටෝල්මන්ට් එක අඩු වෙනවා. එතකොට මේ වගේ බදු අය කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. අඩු කරගන්න පුළුවන්. එතකොට ඒ වගේ සාකච්ඡාවකට ගිහිල්ලා ඒ සාකච්ඡාව සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා විදේශ ණය හිමියොත් එක්ක. නෑ මෙහෙමනේ. ඇත්ත වශයෙන්ම අද ජාත්‍යන්තරයක් බලාගෙන ඉන්නේ මේ රටට අලුත් ආණ්ඩුවක් එනකන්. මොකද ඒගොල්ලන්ට මේ ඈතෙන් ගනුදෙනු කළේ එපා වෙලා.
මේගොල්ලෝ රට විනාශ කෙරුවානේ දෙන දෙන ආධාර තුනක් මඟුල්ල කෑවනේ කිය ඇත්ත වශයෙන්ම ආධාර දෙන්න බයයි මේගොල්ලන්ට මේගොල්ලන්ට ආධාර දෙන්න බයයි මොකද මේගොල්ලෝ ආධාර ගන්න ආණ්ඩුවනේ ආණ්ඩුවනේ වනේ පොත් පොත් මේන්ටේන් කරන්නේ ආණ්ඩුවනේ ඉතින් ඒගොල්ලෝ පොත් මේන්ටේන් කරන නිසා ඒගොල්ලන්ට ඕනේ විදියට ඒවා යාමයා කරගන්න පුළුවන් දැන් අපි දැක්ක ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායමක් නිල ආරාධනයක් විට ගියා ඉන්දියාවට ඒ ප්‍රධාන විපක්ෂයේ විදියට ඔබතුමාලාගේ පැත්තෙන් එහෙම විදේශ ආරාධනයක් නැහැනේ සාකච්ඡාවක් නැහැනේ මේ අපේ නෑ සජිත් ආරාධනා ආවා ඉන්දියාවෙන් මම එතුමා ගාවනේ පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්නේ මම එතුමාට හැමදාම කියනවා මාස සැරයක් කර කියනවා යන්න ඉන්දියාවට කියලා එයාද හැමදාම කියනවා ඔක්කොම ලෑස්ති කරලා තියනේ ප්‍රමාදයේ තියනේ මගේ කියලා ඉතින් මම අවුරුදු දෙකක් තිස්සේ ඔක් කියනවා ඉතින් ඔබතුමාලා කියන්නේ පැහැදිලිවම ජාත්‍යන්තර සහයෝගය උපලාට දැන් මේකනේ සජිත් ප්‍රේමදාස මහත්තයා අනිවාර්යයෙන්ම දැන් තානාපති පොරුවෙම අපිට හම්බ වෙනවනේ ඒ අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගය තියෙනවා ඒතකොට සජිත්ගේ ඉතිහාසය දිහා බැලුවම පක්ෂේ ඉතිහාසය දිහා බැලුවම ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත දීපතින පක්ෂය නෝ ඒකයි ඒගොල්ලෝ බලන්නේ පැටිකිරි බලනවානේ තව මේ ආරංචියක් තියෙනවා මේ ජීවීපී අම්බතුමාරතුමා මේ කණ්ඩායම ඉන්දියාවට ගිය සිට පස්සේ ජනාධිපතිවරයා ඉන්නවා එයාගේ වුණාවට එයා මැදිහත් වෙලා තමයි මේක යවුනේ හේතුව මොකද දැන් හිතලද්ද වෙනකොට ගොඩක් ආයතන මේ ප්‍රයිවටයිස් කරන්න තියෙනවා ඔව් එතකොට මේ ජීවීපෙන් එන ඉන්දියාන විරෝධය වළක්වගන්න ඕ ඔ සමහරවිට ඒක ඇත්තක් ඇති ඔව් ඒක ඇත්තක් ඇති ඒක ඇත්තක් ඇති මොකද අපි දන්නවා දෙකළු අතර කිට්ටු සම්බන්ධතාවයක් තිබුණා යාපාල ලනු කාලේ ඒ කියන්නේ ජේවීපී එක අනියමින් හෝ ජනාධිපතිවරයාට උදව් කරයි වගේ නෑ ඒගොල්ලෝ තරම් කරයි අනිවාර්යෙන්ම ඒගොල්ලෝ ඒගොල්ලන්ට කිසි පක්ෂයක් එක්ක සම්බන්ධනගත වෙන්න බෑ ඇත්ත වශයෙන්ම දැන් 2005 වුණා. ඔව්. 2005 වුණත් මේ ජීවික නිහඬවනේ හිටියේ මුල කැම්පේන් එක පටන් ගන්නකොට ජීවික නිහඬව හිටියේ. මොන මුල්දි? ඔව්. තුමාන් දෙයක් විතර කිසි දෙයක් කෙරුවේ නෑ. ඒකට හිටු වැඩි ඒගොල්ලෝ මේ මහින්දර වැඩ කරන්න පටන් ගත්තා. එතකොට අපි දැන් මේ ඔබතුමාලා සාකච්ඡාවක් තියනවාද UMP එකයි ඔබතුමාලායි නැවත එකතු වෙන්න ඕන වගේ අභ්‍යන්තර සාකච්ඡාවක් තියෙනවා. එහෙම කිසිම සාකච්ඡාවක් නැහැ. UMP පත්තරවලයි ඔය විජේවර්ධන පවුලේ පත්තරවලයි ඕක නිතර දානවා. අපි සාකච්ඡා කරනවා කිව්වට මම වට එකක් කියන්නේ. අද UMP එකක් නැහැ. දැන් මගේ දිස්ත්‍රික්කේ මහනුවර දිස්ත්‍රික්කේ මගොල්ලෝ ආවද කියන්න. රණවි වික්‍රමසිංහත් එක්ක හිටුවාට එතුමා වතුර වීදුරුවක් අදින්නේ නැහැ. ඔව්. මොකද අපි දේශපාලනය කරනකොට අපිත් එක්ක අර විජුව අමාරු කාලේ ඉන්න ඇට අපි යම් කිසි මම කියන්නේ ජීවත් වෙන්න මාර්ගයක් කියලා අනුගානේ වාහනේ තුල් පෙට්‍රල් දෙන්න එපේ. නැත්නම් කොහොමද දේශපාලනය කරන්නේ? ඔව්. මුළු ලංකාවේම තියෙන මේ කතාව. ඔව්. මට එදා ගොර යුම්පි එකට මට අම්බුලර කිව මොනවත් දුන්න නැතු බඩ කමක් නැතු රජගෙදර උත්සව තියෙනකොට අපි දිහා බලන්නවත් දැන්නේ යා පොල්පේ කට්ටියත් එක්ක ඔක් දාගෙන ඔව් මම තරම මේකයි ගත්තේ හ්ම් හ්ම් තරම මේකයි ගත්තේ හැබැයි අපි යම් කිසි ආරංචියක් තියෙනවා ඔබතුමාටත් ජනාධිපතිවරයාගෙන් ආරාධනාවක් ලැබුණා කියලා එහෙම කිසිම දවසක ආරාධනාවක් ලැබුණ නැහැ. නමුත් ඉතින් එතුමා මම අවංකව කියන්න ඕනේ. ඉතින් එතුමා මොකද ඒ කාලේ මට හොඳට සැලකුවා. මම නෑ කියන්නේ. පෞලිසා මලියෙක් වගේ සැලකුවා. අනිත් ඒ කාලේ හොඳට සල්ලි තිබ්බ මේ වගේ ඉගෙන ආණ්ඩුවක් නෙමෙයිනේ. අවුරුද්දකට 800 බිලියන් පැට් එකෙන් ආවනේ. මම අවුරුද්දේ ඒක එනවනේ බිලියන් 800ක්. අපිට හැම දෙයක්ම හිතේ පරක්කුව විතරයි. අද හිතුවා හෙට පටන් ගත්තා. චරිත සල්ලි තිබ්බා.
මම අන්තිම අවුරුද්දේ පන්සල් වලට ආ විශ්වාස කරන්න හදපු පාර වලට අමතරව පන්සල් වලට මිලියන 10ක් බෙදුවා. ඕන තරම් සල්ලි තිබ්බා. ඒ ආණ්ඩුව වැටුනේ පළවෙනි අය වැයෙන්ම ඒ වැට් එක අහෝසි කෙරුවානේ. ආණ්ඩුව වැටුනේ එදා. කිසිම සාකච්ඡාවක් නැතුව මොකද ඔය ලොකු කොම්පැනිකාරෝ මම එකක් කියන්නේ ලොකු කොම්පැනිකාරෝ අතරිපතර හොරේ අය ඉන්නවා. මොකද ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලෝගේ පුබ්බිලික ලාභේ. ඒගොල්ලෝ ගෝඨාභය රාජපක්ෂ වරැක්තුවා. ගිහිල්ලා කිව්වා මේක අයින් කරන්න. අපි ඒ සේව ඒ බිලියන 800 අපි ඉන්වෙස්ට් කරනවා. ෆැක්ටරිස් වල අර මේ කිසිම ඉන්වෙස්ට්මන්ට් එකක් කරුවේ නෑ. ඒගොල්ලෝ එක සහක් හොන්නා ගන්න. ඉතින් ලොකු ව්‍යාපාරිකයෝත් එක රටක් දියුණු කරන්න බෑ. බදු ගන්න ඕන. ටැක්ස් කරන්න ඕන. දැන් අපි මේ දෙන බදු සාන කිරිසටක දෙන්නේ නෑ. රජයේ මොකද්ද? දැන් මේ ගිය අවුරුදු දෙක තුනේ මුදල් කමිටියට ආවා අවුරුදු 30 බදු සාන අවුරුදු 20 බදු සාන අන්තිමට ආණ්ඩුවට සතයක්වත් නෑ. අපේ රජයක් කවද මේ බදු සාන දෙන එක සම්පූර්ණයෙන්ම පවත්තන. මේක විහිළුවක්නේ. ආයෝජකයන්ට දෙන්න ඕන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක පහසු ගමන ජලය විදුලිය පාරවල් ඉව තමයි දෙන්න ඕන. දලිතරවල එහෙමයි කරන්නේ. එතකොට මේ ඇත්තටම මේ රටට විශාල බරක් වෙලා තියෙන රාජ්‍ය සේවය ගැන මොකක්ද වැඩ පිළිවෙල ඉදිරි මේ සජි බරජයක් විතරද? නැති රාජ්‍ය සේවය ඇත්ත වශයෙන්ම සමාන්ුවක්ම රාජ්‍ය සේවය ඇත්ත වශයෙන්ම සීමා ඉක්මවා මේ මල්ලගත්තනේ මාණ්ඩුවක්ම අඩු වැඩි වශයෙන්. ඉතින් මේකට අපි සියලු දෙනාම එක වෙලාව කරි පියවරක් ගන්න වේ. මොන වගේ පියවරක්ද කියන ඔබතුමා කියන අපේ සංඛ්‍යාව අඩු කරන්නේ. එතකොට ඒ රැකියා අහිම් වෙන පිරිසට ඒකේ මැදින් දෙන්න පුළුවන්නේ. විශේෂයෙන් ඔය ඔබේ අර විසාම යන මායිමින් ඉන්නෝනේ. දැන් ඇටේනේ. පලස් පයින් යට හොඳ ගෝල්ඩන් හෑන්ඩ් ෂේක් එකක් දීලා. තරුණය නෙමෙයි. ගෝල්ඩන් හෑන්ඩ් ෂේක් එකක් දීලා එක කරන්න පුළුවන්. එතකොට තරුණයෝ වගේ කියන්නේ තරුණම පරපුරට මොකද වෙන්නේ? පක්ෂක් විදියට ඒ වගේ ස්ථාවරයක ඉන්නවද රාජ්‍ය සේවය සම්බන්ධයෙන්? ගෝල්ඩන් ෂේක් එකක් දුන්නොත් අනිවාර්යෙන් මේගොල්ලෝ කැමති වෙනවා මත් දන්නවනේ. අගමැතිකමට සූට් එක එහෙම මහලද කියන්නේ මම ඉතින් ඔහුගේ මාගේ ජනාධිපති වෙන අවස්ථාව ඔහුතුමානේ ඔහුගේ දකුණට වගේ ඉන්නේ ඒ වෙන අපේ ඉතලවත් නෑ ඒ වගේ ඉතලවත් නෑ අනිත් එක මම ගියාගෙන වැඩක් නෑනේ අනිත් අය කියන්නේ ඔයා තමයි මිනිහා කියලා නේ දැන් සමහරු කියනකොට මමයි මිනිස්සුයි කියලා නේද අතක් පත්තරේ තිබ්බ ඕ එහෙම කියල වැඩක් නෑ අනිත් අය කියන්නේ යෝහන්ද මෑන් කියලා නේද අනිත්‍ය කියන්නේ මං කියාගත්තට වැඩක් නැහැ නේ. හරි හොඳයි හොඳයි එහෙනම් විපක්ෂයේ ප්‍රධාන සංගායකතුමා බොහොම ස්තුතියි. ඒ තන්තුට ඔබතුමා සුදුසුයි කියලා අපි පිළිගනිමු.